Garu Sasnarud Mantri Tumani Matame Avastava Ada Vage Davasaka Ada Loka Kanta Dine Vage Dineka Katakaran Me Avastava Labaganin Gena Stutivanta Vena Gamang Mama Kemati Kiyanna Me Garu Sabhavata Ada Eka Davasak Davas 365 in Eka Dinayak Kantava Venuwen Api Venuwen Wen kerla tienno, mama hitanne mulu lokema e dine ada davase celebrate karana me mohoteka. Namut me rate mama danno ape ratata wediya visala washen kaantawata nusalaka harina kaantawa devani purawasiyek nemei thunweni purawasiyek nemei itat eha pahat tattweka salakana tawat ratawal loke tienawa. Namut Api, ඇත්තටම සාක්ෂරතාවෙන් ඉහළ තලයක සිටින ශ්‍රී ලංකාව වගේ රටක ඒකත් රටේ කාන්තාව ඉතාමත්ම ඉහළ තලයක මේ බුද්ධියෙන් උගත්කමින් අපි දකිනවා විශ්වවිද්‍යාලවලට ගිහින් එළියට එන්න 65%කට වැඩි කාන්තාවෝ මේ රජයේ සේවයේ යෙදලා ඉන්නේ කාන්තාවෝ එහෙව් රටක අපි තාමත් දකිනවා අපේ මේ ඉන්න කාන්තාවන්ට සලකන විදිය. අපි මට පෙර කතා කරපු අපේ ගරු රාජ්‍ය ඇමතිතුමා ප්‍රමිත බණ්ඩාරතිලකෝන් මැතිතුමා කියපු ඒ කතාව මේ පහුගිය කාලේ මේ පාර්ලිමේන්තුව තුලම සිදුවෙච්ච දේවල් මමත් ඒකට එක් වික්ටම් කෙනෙක්. මේ වෙච්ච සිදුවීම් වල. මේ පාර්ලිමේන්තුව තුලම සිටිනා මන්ත්‍රීතුමා Mantri Tumanla geng, මේ කාන්තාවට මේ කාන්තාව අපි මන්ත්‍රීවරියන්ට ලැබිලා තියෙන මේ අපහාස අසභ්‍ය වචන මේ සියලු දේවල්ම අපි මේ පහුගිය කාලේ මේක තුල අත්දැකීම් අපි ලැබුවා. ඒට මේක තමන්ගේ පක්ෂේද මේ ආණ්ඩුව පැත්තේද තමන් ඉන්න පක්ෂේද තමන්ට විරුද්ධ පක්ෂේද ඒ කිසිම දෙයක් අදාළ නැහැ. කාන්තාවකට අපහාස කරනවා නම් අසභ්‍ය විදිහට කතා කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒකට කාන්තාව හැටියට අපි සියලු දෙනාම එක හා සමානව ඊට විරුද්ධව නැගී සිටිය යුතුයි. හැබැයි හරිම අවාසනාවකට අපි දැකලා තියෙනවා මේ පාර්ලිමේන්තුව තුලත් අපි දැක්කා මට පුද්ගලිකවම අසභ්‍ය විදිහට වචනෙන් පමණක් නෙමෙයි කායිකවත් මේක රඟපෑමකින් පෙන්නපු වෙලාවෙත් අපේ පාර්ලිමේන්තු හරි මවාසනාවට මන්ත්‍රීතුමියක් ඒකට hina වෙවි උඩ පැනපැන හිටියා. එතකොට අපි මේ කාන්තා දිනය කියලා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කාන්තාවන්ට ලැබිය යුතු තැන නිසි තැන ඒ ගරුත්වය වෙනුවෙන් අපි මේ කරන්නේ විහිළුවක්ද? අපි මේ සටන් කරන්නේ විහිළුවටද? මේ රටේ 52ක ඉන්න කාන්තාව මේ රටේ පාලකයෝ මේ ආණ්ඩු මේ සියලු දේවල්ම බිහි කරන කාන්තාවෝ ඉන්නේ මේ රටේ 52ක කාන්තාවෝ මේ රටේ අපි මේ පත් කරගන්න මේ අපේම මන්ත්‍රීවරු මේ රටේ මේ විදිහට කාන්තාවන්ට නිග්‍රහ කරන්න කාන්තාවන්ට මේ විදිහට අපහසුතාවයට පත් කරන්න ඇත්තටම අපිට ලැජ්ජයි මේ වගේ දෙයක් මේ පාර්ලිමේන්තුව තුල කතා කරන්න මෙහෙම දේවල් සිද්ධ වෙනවා කියන එකට ඉතින් මම හිතනවා Make එක දවසකට කාන්තාව වෙනුවෙන් දිනයක් වෙන් කරන්න නැතුව මේක දවස් 365ම කාන්තාව වෙනුවෙන් මේ දින වෙන් කරන්න මොකද මේ කාන්තාව කියන්නේ තමන්ගේ මව තමන්ගේ බිරිඳ තමන්ගේ සහෝදරි තමන්ගේ දියණිය මේ දවස් 365ම අපි වෙන් කර යුතුයි මොකද මේ දවස් 365 මේ කාන්තාව තමුන් වෙනුවෙන් වෙන් කරනවා තමන්ගේ දරුව වෙනුවෙන් තමන්ගේ පවුල් වෙනුවෙන් තමන්ගේ ස්වාමි පුරුෂයෝ වෙනුවෙන් වෙන් කරනවා ඒ කැපවීම කරනවා මේ අපි සීලු දෙනාම අපි මේ මේ පාර්ලිමේන්තුව තුලට ආවත් අපිට තියෙනවා ගෘහස්තය තුල තියෙන වැඩ කොටසක් කරන්න කාන්තාවක් හැටියට අපි ඒ සීලුම යුතුයකම් ඉටු කරනවා මේ රට තුල වෙන්න තියෙන මේ මේ රටේ තියෙන ආර්ථිකයට අපේ කාන්තාවෝ
විශාල ප්‍රමාණයක් දායකත්වයක් ලබා දෙනවා. ඇත්තටම අපි හිතනවා gedara ඉන්න මේ කාන්තාව මේ දායකත්වයක් ලබා දෙන්නේ නැහැ කියලා. නමුත් ගෙවීමක් නැති දායකත්වයක් අපි මේ ලබා දෙන්නේ මේ රටේ මේ අපේ කාන්තාව. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා අඩුම තරමේ තමන්ගේ අම්මට ප්‍රශස්ත ගී ගායනා කරන මේ වෙලාවේ තමන්ගේ අම්මා ගැන කතා කරනකොට සමහරක් අයගේ කඳුළු වැක්කිරෙනවා අපි දැකලා තියෙනවා. මේ මේ රචනා කරන මේ 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 සංගීතය මේ 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 ගීත අම්මා වෙනුවෙන් ගයද්දී මිනිස්සු කඩා වැටෙනවා හඬා වැටෙනවා අපි දකිනවා මේ පිරිමි පාර්ශවයේ. හැබැයි එළියට ගියාම එහා පැත්තේ දකින කාන්තාව ඒගොල්ලන්ට හිතෙන්නේ නැහැ සහෝදරියක් දියණියක් මවක් තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන් මේ එහෙම හිතෙන්නේ නැහැ. ඒක හරි අවාසනාවක්. එහිඳ මේක වෙනස් විය යුතුයි. මම කැමැති කතා කරන්න මේ රටේ දැන් ගරු ශාසනාරූඪ මන්ත්‍රීතුමනි මම කියන්න කැමැති අපි මේ අදත් දැක්කා මේ පාරවල් වල උද්ඝෝෂණ. මොකටද මේ උද්ඝෝෂණ කරන්නේ? මොකද්ද ඒගොල්ලන්ට බලාපොරොත්තු වෙන්නේ මේ උද්ඝෝෂණ වලින්? මම රාජ්‍ය සංචාරක ඇමතිතුමී හැටියට දැන් අපි දකිනවා අපි විශාල වැඩ කොටසක් කරනවා. විශාල වැඩ කොටසක් කරනවා. මම පුද්ගලිකවම මහන්සි වෙලා මේ රටට පුළුවන් තරම් ආයෝජකයෝ ගේන්න මගේ උත්සාහය. පුළුවන් තරම් මේ රටට සංචාරකයෝ ගේන්න. මම දිවා රෑ වැඩ කරන කෙනෙක්. මොකද මේ රට නැවත අපි ගොඩනැගිය යුතු හින්දා. එහෙව් එකේ මේ මොකද්ද මේ කරන්නේ මේ පාරට බැහැලා. කණ්ඩායම් කීපයක් බෙදිලා පාරවල් හැම කොනකම බැහැලා උද්ඝෝෂණේ. මොකක්ද ඒගොල්ලන්ට මේ උද්ඝෝෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ මේ රටේ? මොකක්ද ඒගොල්ලෝ ඉල්ලන්නේ? මොකක්ද ඕගලන්ට ඕනේ කියලා අපිට අඩුම ගානේ අපිට දැනගන්න තියන්න. අපිට කියන්න මොකක්ද ඕනේ? මේ හැම පාරක් පාරක් ගානේම අදත් අපි දැක්ක මේ මෙතන පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක්. නැවතත් මේ රජයේ මේ මේ පොලිස් නිලධාරී මේ 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 පොලිස් නිලධාරී කරන්නේ රැකියාවක් රාජකාරියක්. ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා මේ රාජකාරිය කරන්න. ඒගොල්ලන්ට ඒ වගේ ඝට්ටණයකට ආපු වෙලාවක ඒගොල්ලන් ඒගොල්ලන්ගේ රාජකාරිය කළ යුතුයි. ඒගොල්ලන්ට ඒ බැනවැදින අසභ්‍ය වචන මොකද්ද මේ තියෙන මොකද්ද ගරුත්වය මේ රටේ? හොනරබල් මෙම්බර් යෝ ටයිම් ඉස් ඕවර්. මේ රජයේ නිලධාරියෙකුට කිසි ගරුත්වයක් තියෙනවද මේ වගේ තත්ත්වයක් උඩ? එහෙනම් මම ඉල්ලා සිටිනවා මේ පාරක් පාරක් ගානේ ගිහිලා මේ ලෝකයේ තියෙන අනිත් මාධ්‍යවල මේවා පෙන්නනවා. මේවා පෙන්නලා මට පුද්ගලිකවම මේ රටවල් වලින් ඉන්න tour guides tour destinations කරන මේ DCMs ටික මේ කතා කරලා මට කියනවා ඕගලන්ගේ රටට එන මේ රටවල් වල මිනිස්සු බයයි. මේ රටේ ආරක්ෂාවක් නැහැ කියලා බය වෙනවා. ඒකයි මේ රටෙන් මිනිස්සු වෙන්නේ නැත්තේ. ඒ හින්දා මේක අපි නවත්තන්න ඕන. මේක වෙනස් කරන්න ඕන. බොරුවට කෑ ගහන්න එපා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙහෙම කරනවා එහෙම කරනවා කියලා. අනිවාර්යෙන් මේතුමා කිව්වා. හරි පැහැදිලිවම කිව්වා. උද්ඝෝෂණය කරන්න. අරගල කරන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. හැබැයි කඩා කප්පල්කාරී වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. මේ විදිහට ගැටණ ඇති කරන්න ලෑස්ති වෙන්න එපා. ඒවට මම ඉඩ දෙන්නේ නැහැ. ඒකත් එක්ක මමත් ඉන්නවා. ඒවට ඉඩ දිය යුතු නැහැ අපි රටක් හැටියට. එහෙමනම් අපි වැඩක් නැහැ මේ ආණ්ඩුවක් අපි කරගෙන යන එක. ඒ ඉන්නලා සිටිනවා නැවතත් මේ වගේ මේ පාරවල් වලට බැහැලා මේ බොරු කෑ ගැහිලි නවත්තන්න මේ උද්ඝෝෂණ නවත්තන්න මේ දේශපාලන වාසි කර ගන්න එපා. මේ රට අද තියෙන්නේ ඒ තත්ත්වයක නෙමෙයි. අපි දේශපාලනය කරමු. හැබැයි මේක ඒක කරන වෙලාව නෙමෙයි.